අවසරයි ඔබ නැවතත් අපිත් එක්ක එකතු වෙද්දී අද වෛද්‍ය සාකච්ඡාවෙන් පොරොන්දුනා වගේ අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ ලාදරු රෝගය ගැන. ලාදරු කියන්නේ ඔබට නිතර හමු වෙන රෝගයක් නෙමෙයි කියලා ඔබ හිතුවත් ශ්‍රී ලංකාවේ තවදුරටත් රෝගීන් හමු වන තත්ත්වයක්. ඉතින් මේ ලාදරු රෝගය කියන්නේ මොකක්ද? රෝග ලක්ෂණ මොනවද සහ තිබෙන ප්‍රතිකාර සම්බන්ධව අපි කතා බහ කරන්න සූදානම්. අපත් සමග එකතු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කපිල පියසේන වෛද්‍යතුමන්. ඔබතුමන්ට ආයුබෝවන් සුබදැසනක්. වෛද්‍යතුමනි, දැන් මේ ලාදරු කිව්වහම අපි දන්නවා මේක බැක්ටීරියා ආසාදන තත්ත්වයක්, හමට ඒ වගේම තවත් ශරීරයේ විවිධ ඉන්ද්‍රියන්ට අහිතකර බලපෑම් තියෙන තත්ත්වයක්. ඔබතුමන්ගෙන් මුලින්ම අපි ප්‍රවේශයක් ගන්න කැමති මේ ලාදරු රෝගය කියන්නේ කුමන රෝගයක්ද, කොයි වගේ රෝගයක් කියලා අපේ ප්‍රේක්ෂකයින්ට දැනුවත් කරලා. ලාදරු කිව්වොතින් ලාදරු කියන්නේ ලෝකයේ තියෙන වාර්තාගත රෝග අතින් දැන් පැරණිම රෝගයේ තත්ත්වයක උතින් ලාදරු නිවැරදි. මොකද හේතුව ලංකා ඉතිහාසයේ ගත්තත් 1708 ඉඳන් මේ රෝගී තත්ත්වය සම්බන්ධව වාර්තා වෙනවා. ලංකාවේ තියෙන ප්‍රථම රෝහල, ඒ කියන්නේ මෑත කාලයේ නිපදු ඉදිකරලාද ප්‍රථම රෝහල ඉදිකරේ ලාදරු රෝහල හැඳල ප්‍රදේශයේ. දැන් ලාදරු කිව්වදී මේක බැක්ටීරියාවක්. අපි දැන් කියන වෛරස, කොවිඩ් කියන්නේ වෛරසයක්. මොකද මේක බැක්ටීරියා කියන රූපෙන් රෝගී තත්ත්වයක්. කෙනෙක්ගෙන් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. ඒක හැමිය ඇතුළු රෝගී ලක්ෂණයක්, රෝගී ලක්ෂණනේ තමයි රෝගේ ආරම්භ වන්නේ. රෝගී ලක්ෂණ ඊට පස්සේ ඒක ක්‍රමානුකූලව ඇඟ පුරා දිව යන පුළුවන්. මේක තමයි ඉතා සාරාංශගත දෙයක් වෙන්නේ. නමුත් ලාදරු රෝගේ පැතිරීම සහ රෝගී ලක්ෂණ ගැන අපි පස්ස සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ලාදරු රෝගේ සංක්ෂිප්ත ගසුතින් කියන්නේ මේක බෝ වෙන රෝගී තත්ත්වයක් ලංකාවේ තාම තියෙනවා. මොකද හුඟක් අය මතයක් තියෙනවා ලාදරු ලංකාවේ දැන් නැහැ කියලා. දැන් ඒ හින්දා මේක මිනිස්සු අමතක කරලා තියෙනවා. විශේෂයෙන් මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතරත් මේක දැන් මතයක් තියෙනවා ලාදරු ලංකාවේ දැන් නැහැ කියලා. මේ තත්ත්වයේ හින්දා ලාදරු දැන් ක්‍රමානුකූලව හිස හිසවීමක් යනවා. මේක භයානක තත්ත්වයක්. කියන්නේ වැඩිහිටියන් මෙන්ම ලදරුවන්, ඒ කියන්නේ ලදරුවන් කියන්නේ අවුරුදු දරුවන් කදුම අවුරුදු 15ට අඩු කට්ටිය මේ රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. සාමාන්‍යයෙන් වසරකට රෝගීන් 2000ක් විතර වාර්තා වෙනවා. මේකේ පැවැත්මවත් මුළු ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අපිට රෝගියෙක් හමු වෙනවා. විශේෂයෙන් තවත් මේක පැත්තට යනවා නම් බස්නාහිර පළාතේ ලංකාවේ ඉන්න රෝගීන්ගෙන් 40-45ක් විතර ඉන්නව බස්නාහිර පළාතේ. ඒ කියන්නේ මේක සහ අනිත් එක තමයි මඩකලපු දිස්ත්‍රික්කේ. මේ දිස්ත්‍රික්කවල වැඩි ප්‍රමාණතාවයක් තියෙන ලාදරු වැළඳෙන්න සහ මුළු ලංකාවේම සෑම දිස්ත්‍රික්කයකම රෝගීන් අපිට හමු වෙනවා. එහෙනම් මේකේ තත්ත්වය සංක්ෂිප්තයක් ගලපින් ලංකාවේ තත්ත්වය ඒකයි. හොඳයි. ලංකාවේ තත්ත්වය එහෙම වෙද්දී වෛද්‍යතුමනි අපි දැනගන්න කැමති රෝග ලක්ෂණ සම්බන්ධව මූලිකව මොන වගේ ලක්ෂණද පෙන්වන්නේ සහ ඊළඟ අධ්‍යයනයේදී කොයි වගේ ලක්ෂණ වලට දෙමු වෙන්නේ කියලා. අපි දැන් රෝගී ලක්ෂණ ගලපින් අපි ගත්තේ රූප රාමු කීපයක් වර පෙන්වන්න පුළුවන්. විශේෂයෙන් ලාදරු රෝගයේ ඇති වෙන රෝගී ලක්ෂණ ගත්තොතින් ඇති හැමේ ඇති වෙන මේ රූපේ පෙන්වන මේ රෝගී ලක්ෂණ විශේෂයෙන් හැමේ ඇති වෙන රෝගී තත්ත්වයන් දැන් පේනවා බැලුවාම හැමේ ඇති වෙන මේ ලපයක් කැරලක් වගේ ලදයක් වගේ. දැන් මේක හුඟක් කරලාට මේක දැක්කම හිතන්න පුළුවන් අනේ මටත් මේකක් තියෙනෝනි කියලා. නංග මේක හිතා හුඟක් කරලාට අපි මිස් අනිත් රෝගත් එක්ක අපි පැටල වෙනවා. විශේෂයෙන් දැන් අලුහන් ගත්තොතින් අලුහනුත් මේ පාටයි. හැමේ පාට වඩා පැහැදිලි භාවයෙන් අඩු, ඒ කියන්නේ පාටින් අඩු වෙනවා. ඒකම මේ මේ රෝගයේ මේ ඇඟේ හැමතැනම තියෙන පුළුවන්. ඒකේ මූණේ තියෙන පුළුවන්, ඇඟේ ඉස්සරහ, ඇඟේ පිටිපස්සේ එක තැනක් නෙමෙයි ඇඟේ ශරීරයේ හැමතැනම තියෙන පුළුවන්. මීට අමතරව දැන් ඇඟේ දැන් තව රූපතාවක් බලන්න පුළුවන්. ඒකේ දැන් ඉතින් බඩාශ්‍රිත ප්‍රදේශයේ ආපු එකක්. මේත් දැන් පේනවා මේ වගේ එකක් දක්වති හුඟක් අය හිතන්න පුළුවන් මටත් තියෙන මේ ලාදරුද කියලා. මං කියන්නේ මේ සාමාන්‍ය පොදුවේ දක්න දේ. නමුත් මේකේ ඇති වෙන ප්‍රශ්නේ අපි ගත්තොතින් මේ මේක හැමේ ඇතුළු රෝගී තත්ත්වයක් තමයි අපි මුලින්ම දකින්නේ. දැන් මේ කාලේ අපි මේක මිස් කරොතින් මේක අපි හඳුනා ගන්න නැතුව මේක නිකන් සාමාන්‍ය රෝගී තත්ත්වයක්, මේ හැමේ රෝගයක් මේකට ආලේපනය පාවිච්චි කරනවා. ඉතින් ඊට පස්සේ ඒක ඒ කාලේ පේන නැතුව තව ආලේපනය මාරු කරනවා. මේක මාරු කර කර ගියත් මේක හොඳ වෙන්නේ නැත්තම් ඒකත් එක්ක අපි මූලික වශයෙන් ඈලි අපි මූලික වශයෙන් අපි රෝග විනිශ්චය කරාවේ නැත්තම් වෙන්නේ රෝගේ වැඩි දිවන්න පුළුවන්. මේ ලාදරු බැක්ටීරියාවගේ තියෙන ක්‍රියාකාරීත්වය එකක් තමයි මේක හම සහ හම ආශ්‍රිත ප්‍රදේශවල තමයි යන්නේ. අභ්‍යන්තර ඉන්ද්‍රයන් වලට හානියක් සිදු වෙන්නේ නැහැ. ඒතර හැමේ තියෙන අනිත් ඉන්ද්‍රිය තමයි අපේ ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය කියන්නේ පර්යන්ත ස්නායු පද්ධතිය. ඒ කියන්නේ ඇඟිලි අත්පා වලට යන කකුල වලට යන ස්නායු වලට මේක බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් ඇති වෙන රක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ ලක්ෂණ හතර වෛද්‍යතුමෙන් දැන් විශේෂයෙන්ම ඔබ මතක් කරා මේ අලුහම් වලට ටිකක් සමානයි මේ කැලල කියලා. ඒයින් වෙන් කරගෙන හඳුනා ගැනීමට විශේෂ ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. අපි ඒ ගැනත් මතක් කරමු. ඔව්. දැන් විශේෂයෙන් ගත්තොත්
දැන් හමේ ඇතින ලපයක් කිව්වට මේක මේක පොඩි ලක්ෂණතාව කීපයක් නෙවෙයි මේක මේ තව ලක්ෂණ කීපයක් ඉස්සරහට මම කියන්න පුළුවන් ඒක හේතුව මේක එක තැනකින් නවතින රෝගී තත්ත්වයක් නෙමෙයි අලුහම වගේ තත්ත්වෙ පටන් ගන්න ක්‍රමානුකූලව මේක වැඩි වෙනවා ඒ කියන්නේ රෝගයේ වර්ධනයත් වීමත් එක්ක ඒකට හේතු වෙන්නේ බැක්ටීරියාගේ ක්‍රියාකාරීත්වය නිසා දැන් මූලික වශයෙන් අපි කියන්නේ ලාදුරු එන ලපයක් හුඟක් වෙලාට සංවේදනය අඩුයි කියලා ඒකට හේතුව කියන්නේ මේ බැක්ටීරියාව සංවේදනය අඩු වෙනවා. දැනීම නැති වෙනවා. දැන් අපි කියමු ලපයක් පපුවාවන අපි ලපේ තිබ්බට ටික ඒ කියන්නේ මුල කාලේ නෙමෙයි පසු කාලෙක සංවේදනය අඩු වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ බැක්ටීරියාව ස්නායු පද්ධතියට ප්‍රශ්න ඇති කරලා ස්නායු පද්ධතිය මරණ විනාශ කරනවා. එතකොට අපිට සංවේදනය එන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලපය ආශ්‍රිතව කැසීමක්, රිදීමක්, වේදනාවක් මොකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ ඒකේ අනිත් ලක්ෂණ එකයි මේක කිසිම රෝගී ලක්ෂණයක් මතුවෙන්නේ නැහැ. අපි දැන් කතාවක් කියනෝනේ මේ pain is a bed and butter of doctors කියලා කියන්නේ වේදනාවක් තමයි මේ වෛද්‍යරෙක් ගාවට එන්න මූලිකම හේතුව. දැන් මෙතන වේදනාවක් නැති නිසා කිසි කෙනෙක් එන්නේ නැහැ. නමුත් එන්න දැන් වේදනාව එනවා ඉස්සරහට. ඒ කියන්නේ මේ මේ රෝගී තත්ත්වය කියන්නේ හේතුව දැන් මේක අපි අමතක කරු තින් මේ ලාවේ සංවේදනය අඩු වෙලා අපි ඒකත් අමතක කරු තින් ඒකම මේ ලපයක් ඇතුළත දාඩිය දාන්නේ නැහැ. ඒකට හේතුව දාඩිය ස්වේදේ ශ්‍රාවය කරන ග්‍රන්ථි වලටත් හානි කරනවා. එතකොට මෙතන දාඩිය දාන්නෙත් නැහැ. සංවේදනයක් නැහැ. ඒකම තව එකක් හොඳට දැනගන්න පුළුවන් එක තමයි රෝම කූප නැහැ. එතන මේ ලක්ෂණ තුනම තියෙනවා මේ ලපයක් ගතදී. හැබැයි මේක එක පාට වෙන එකක් නෙමෙයි ක්‍රමානුකූලව ටික ටික එන එකක්. එතකොට දැන් මුල්ම ලපයක් ආවදී ඒ ලුපේ මේ ලක්ෂණ නැති වෙන්න පුළුවන්. නමුත් සමහර මාස ගාණක් අවුරුදු කතරක් කියනකොට මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. මේකත් එක්ක තව රෝගී ලක්ෂණ මතුවෙනවා. මොකද බැක්ටීරියා විනාශ කිරීම සිදු කරන්නේ අපේ පරණත ස්නායු පද්ධතියෙන්. අතේ සහ කකුලේ. දැන් අපි රූප රාමු කීපයක් දකින්න පුළුවන්. දැන් මේ දැන් දැන් මම පෙන්නන්නේ මේ රූපේ දතියලා තියෙන්නේ බෙල්ල බෙල්ල ප්‍රදේශය වරතකක් අර ගැට ගැටිත්තක් වගේ මේකක් අපේ දණ්ඩක් වගේ දුරඩක් එකක් පේනවා මේක තමයි ඇත්තට ස්නායුවක් මේ ග්‍රේට් ඕරිකියුලර් නර්ව් කියලා අපි ස්නායුව මේක විශාල වෙනවා මේක තමයි අනිත් එක ලාදුරල එක ලක්ෂණයක් තමයි විශේෂයෙන් බෙල්ලේ ඇතුළේ ස්නායු ගැටිත්තක් ආවම අපිට ඒ ස්නායු එහෙම අතින් අල්ලලා හොලවන්න පුළුවන් සාමාන්‍ය අපිට ස්නායු ඇල්ලුවට මගේ ස්නායුව තියෙනවා නමුත් ඒක මට අල්ලන්න බෑ නමුත් මේ රෝගින්ගේ මේක අපිට අල්ලන්න පුළුවන්. අනිත් එක විශේෂයෙන් අපිට අල්ලන්න පුළුවන් සමහර පොදුවේ අපි දන්න දෙයක් තමයි අපේ අල්ලන ස්නායු කියලා තියෙනවා. මෙතන අපි ඇල්ලුවම ප්‍රාහ් කාලා හිරවටන ගතිය මේ ස්නායුව සාමාන්‍ය අපි කෙනෙක් ඇල්ලුවකින් කෙනෙකුට ගෙදර ඉඳන් දැන් ඇල්ලුවනම් තමයි අල්ලන්න බෑ මේ ඇතුළු පැත්තේ. නමුත් ලාදුරු වැඩි නිච්ච රෝගින්ගේ මේක අපිට අල්ල රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ප්‍රමාණය ලොකු වෙනවා. දැන් මේක තමයි මූලික ලක්ෂණ. එකක් තමයි ලපය. අර ලපේ තිබ්බ ලක්ෂණ ටික දාඩි දාන්නේ නැහැ. ඒකම රෝම කූප නැහැ සංවේදනය නැහැ පාට අඩුයි නමුත් හැම ඉස්සම පාට අඩුම වියුක්ත නැහැ සමහරවිට පැතිරිලා ඉහළට ඉදිමලා ඉන්නත් පුළුවන් ඊට අමතරව මේ රතු පාට වගේ තියෙන්නත් පුළුවන් මේව හරි පොදුවේ දිනව නෙමෙයි පොදුවේ තියෙන්නේ හැම පහයට වඩා අඩු පහයක් දක්වන එක මේවත් එක්ක ස්නායු මේකක් තියෙනවා නම් සහ මේ ස්නායු පද්ධතිය බලපෑම හින්දා ඇඟිලි හිරිවැටීමක් ඇති වෙන්න පුළුවන් දැන් අපි තව රූප දකින්න පුළුවන් මේ මේකෙන් ඇති වෙන බලපෑම නිසා ඇති වෙන රෝගී තත්ත්වයන් දැන් ওই තියෙන කකුලේ දැන් කකුලේ ස්නායුවක් මේක දැන් මේක තමයි දැන් අපි රෝගය අමතක කරලා කාලයක් ගියාම වෙන දේවල්. දැන් මුල් අවස්ථාවේදී තියෙන්නේ කකුලේ හිරවැටීමක් ඇති වෙනවා. හුඟක් අය හිතනවා මේක මේ දිය වැඩියා වින්ද හිරවැටෙනවා. නැත්තම් මේ පොඩි ගල්ක පතුරක් කරනවා කියලා ඒක අමතක කරනවා. කාලයක් යනකොට කකුලේ ස්නායුවට මේ පැත්තත්ේ බලපාලා දැන් කකුලේ යාට කෙලින් කරන්න බෑ. කකුල මෙහෙම සාමාන්‍ය අපිට කකුල උස්සන් ඉන්න පුළුවන් බෙම තියෙනකොට මේක උස්ස පහත නමුත් මෙයාට බිම තියෙන නැත්නම් කකුල පල්ලහැට වැටෙනවා. මේ පල්ලහැට වැටීමත් එක්ක තමයි ওই තත්ත්වය ඇති වෙන්නේ. ඒකම අපිට ඊළඟ රූප රාමෙන් බලන්න පුළුවන් අතේ මේ ප්‍රශ්නේ ඇති වෙනවා. දැන් අතේ දැන් මං කිව්වා අර ස්නායු දෙකක් අපේ ස්නායුවක් අල්ලන්න පුළුවන් කියලා. ඒ ස්නායු සම්බන්ධයෙන් වැඩ කරන ඇඟිලි දෙක පුරුක් දෙක තමයි ඔය තියෙන්නේ. දැන් හිතන්න දකුණු අතේ ඔය ස්නායු දෙක ගියොතින් අපිට අල්ලන්න බෑ කිසි දෙයක්. ග්‍රිප් එකක් ගන්න බෑ. ඒ ග්‍රිප් එක ගන්න බැරි වෙච්ච හැටි වෙන්නේ මේ අපිට පෑනක් අල්ලන්න බෑ, පොතක් අල්ලන්න බෑ. ඊට පස්සේ වෙන්නේ මේක මෙතන නවතින්නේ නෑ. මේ අපි ඊළඟ රූපෙට ගියොතින් දැන් මේ ඔය තියෙන්නේ ඇහැටත් මේක බලපානවා. දැන් මේ ඔක්කොම ඉන්නේ රෝග විනිශ්චය මුලින්ම අපි කරේ නැත්තම් පරක්කු වෙන වෙන දේවල්. දැන් මේ තියෙන ඇහැ මේ පුද්ගලයාගේ ඇහැ අරින්න අවශ්‍ය කරන ස්නායුවට බලපෑම් ඇති කරලා තියෙනවා. දැන් ඒ ඇහැ අරින්න බෑ උගලන්ට. මේ අරින්න බෑ වහන්න බෑ. හුඟක් කරන්නේ මේගොල්ලන්ගේ ඇහැ ඇරලා තින්නේ. නිදාගත්තාමත් ඇහැ ඇරලා නිදාගන්න. මොකද හේතුව ඇහැ වහන්න බෑ මොකද ස්නායුව ඇහැට සප්ලයි කරන්නේ ස්නායුව විනාශ වෙන නිසා. එතකොට ඇහැ තුවාල ඇති වෙලා ඇහැ අන්ධ වෙනවා. දැන් අපි ඊළඟ රූපයට ගියොත්ින් ප්‍රණ පුරන් ඒ තවත් ඇති වෙන සංකූලතා මේකේ. දැන් මේ තියෙන මේ ඔය කණේ ඇති වෙන ප්‍රදේශය මේවත් කාලයක් ගියාම ඒ කියන්නේ රෝගී
මුලින් ප්‍රතිකාර කරේ නැත්තම් වෙන දේවල් තමයි මම ඊළඟට පෙන්නන්නේ. කණේ වගේ ගැටිති මතු වෙන්න පුළුවන්. මේ ගැටිති වල බැක්ටීරියාන් විශාලම් ඉන්නවා. දැන් මේ වගේ ගැටිති මේ කකුලේ තියෙන තුවාලේ. දැන් මේ ඇති වෙන්නේ අර කකුල අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ කකුල උස්සන බැරුණාම කකුල ගිල වදිනවා බිම. දැන් මෙයාගේ කකුලේ සංවේදනයක් නැහැ. තුවාලයක් තියෙන කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ මොකද? එයා ගිහිල්ලා කකුල වද්දවද්ද යනවා. තුවාල ඇති වෙනවා. මේ තුවාල ගිහිල්ලා අස්ති වලට බලපානවා. ඊට පස්සේ ඒක අස්තියෙන් අස්තිය ගැලවි ගැලවි යනවා. දැන් අපි දැක්කෝ තින් ලාදු රෝගයක් අවුරුදු 100කට ඉස්සෙල්ලා ඒ ලාදු රෝග 50කට ඉස්සෙල්ලා දැක්කත් ඒ රෝගිය අපි දකින්නේ කොහොමද? ඇස් දෙක අන්ධ වෙච්ච. අතින් මෙතන ඉඳන් මත පල්ල නැති කකුල් දෙක නැති රෝගියෙක් තමයි අපි දකින්නේ මේ පින්තූර වල. භයානක රූප. තාමත් ඒ මිනිසුන් අතර දැකලා ඒ භයානක තත්ත්ව තියෙනවා. නමුත් දැන් මේ තත්ත්වේ නැහැ. දැන් සම්පූර්ණ ප්‍රතිකාර තියෙනවා. මූලික අවස්ථාවේ අපි කර හැමේ ඇතින ලප අවස්ථාවෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. පරීක්ෂණ තියෙනවා. ඒ ප්‍රතිකාර ගත්ත හැටි මේ සම්පූර්ණයෙන්ම නිට්ටාවටම සුව වෙනවා. ඒකම ඖෂධ ආරං දවස් දෙකක් ඇතුළත තව එක්කිනකොට බෙදෙන එකත් නවත්තලා දාන්න පුළුවන්. එහෙනම් මේක එකම ප්‍රශ්නේ තියෙන අපිට මිනිසුන්ගේ දැනුවත් වීම නැතිකම තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ. මොකද මේක මිනිස් දැනුවත්කමක් තියනවා මට මේක ලාදුරුද කියලා නිකන් ඒ ප්‍රශ්නාර්ථයේ උන්ගේ මනසේ එන්න පුළුවන් නම් මේක වෛද්‍යුන් අතර තිබ්බොත් මොකද හැම ඇතන ලපයක්ම ලාදුරු නෙමෙයි. මේ ඒ හින්දා පුස් වර්ගයක් වුණත් අපි මේක හිතනවා නම් අපි ඒ පැත්තරත් අපි හිතනවා මේකත් ලාදුරු විය හැකියි කියලා. ඒක පරීක්ෂණය සම්බන්ධයෙන් කරන්න පුළුවන්. ඒ තත්ත්වයේ තමයි අතර අපි මිනිස් අතර දැනුවත් කිරීමක් කරන්න ඕනේ. බොහොම වැදගත් කතා බහක් මේ ඔබට ගෙනෙන්නේ. මේ ලක්ෂණ දැක්කම මේ රූප දැක්කම ඔබටත් හිතෙන්න පුළුවන් මේ සමාන ලක්ෂණ තිබෙනවා නේද කියලා. ඒ කොහොම වුණත් ඔබට මේ කතා බහෙන් දැනුවත් වීම ලැබෙන්න ඇති ලාදුරු රෝගය සම්බන්ධව. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අපත් සමග එකතු වුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කපිල පියසේන වෛද්‍යතුමන්ට අපිත් එකතු වුණාට. මට තව එක පොඩි විනාඩියක් කතා කරන්න පුළුවන් නම් විශේෂයෙන් තියෙන මේකට ඖෂධ තියෙනවා. ඔව්. ඖෂධ පෞද්ගලික සායන වලින් ලබා ගන්න බෑ. මේක ලබා ගන්න පුළුවන් එකම අවස්ථාව තියෙන රජේ රෝහලවල චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු අපේ මුළු ලංකාවේම දිස්ත්‍රික්ක පුරාම ඉන්නවා. ඒ හින්දා මේ රෝගයේ අවශ්‍ය කරන ප්‍රතිකාර නොමිලේම ලබා දෙනවා. සමහර මේ කොවිඩ් කාලේ අපි ගෙදරට ගිහිනවත් ඖෂධ ලබා දුන්නේ. ඒ හින්දා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රජේ රෝහලකට යන්න ඖෂධ සහ සියලුම දේවල් ඖෂධ රෝහලවල තියෙනවා. බොහොම ස්තුතියි වෛද්‍යමිනේ මතක් කිරීමට. ඉතින් ඔබටත් ළඟම තියෙන රජේ රෝහලට ගිහිලා වෛද්‍යතුමන් සඳහන් කළා වගේ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්. බය වෙන්නට අවශ්‍ය කාරණයක් නෙමෙයි. නමුත් ආරම්භයේදීම මුල් අවස්ථාවේදීම ප්‍රතිකාරක ආරම්භ කළොත් ඔබට නිට්ටාවටම සුව කරගත හැකි රෝගය තමයි මේ ලාදුරු රෝගය කියන්නේ. අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමන්ට. ඒ වගේම ඔබට රැඳෙන්න ආරාධනය කරනවා නුගසෙවන සමග. අපි වෛද්‍යතුමන්ට සමුදෙන අතර ඊළඟ විශේෂාංගයට ඔබ යොමු කරන්නයි සූදානම් වෙන්නේ. ලුක්ස් කියන්නේ ඔබ කවදත් කැමති විශේෂාංගයක්. ඔබේ පෙනුම ගැන අපි ඔබට නිතරම මතක් කරන දේවල් කිහිපයක් අතර ගෙදරදිම ෆේෂල් එකක් කරගන්නේ කොහොමද කියලායි අද ඉශානිත් එක්ක ලුක්ස් විශේෂාංගයෙන් ඔබට කියලා දෙන්නේ.